සංචාරක කර්මා ශේත්‍රයේ ණය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත කර යුතුයි කියන එක තමයි මොවුන්ගේ මතය. අත වශයෙන්ම හොයලා බලනකොට සංචාරක ශේත්‍රයේ රුපියල් බිලියන 350ක විතර සමස්ත ණය අරගෙන තියෙනවා, ගෙවන්න තියෙනවා. ඒවා රජයේ බැංකු, පුද්ගලික බැංකු, මූල්‍ය ආයතන, ලීසින් ආයතන මේ සියලුම දේට ගෙවන්න තියෙනවා. සමහර මේ ලොකු හෝටල් මේ ටුවරිස්ට් හෝටල් ඇසෝසියේෂන් එකට අනුව හෝටල් 240ක් තියෙනවා මධ්‍යම සහ ඉහළ ප්‍රමාණය. හැබැයි කොරන්ටයින් කරන්න තියෙන හෝටල් 32කට පමණයි. සංචාර කර්මාන්තය අපේ රටේ ප්‍රධාන ආර්ථිකයට බලපාන කර්මාන්තය. ඒක වහගෙන ඉන්න බෑ කරු සභාපතිතුමනි. එහෙමනම් අඩුම ගානේ අපි දැන් මොන හරි ප්‍රියෝරල් කීපයක් ගන්නට සිද්ධ වෙනවා. මේක වහගෙන ඉන්නේ නැතුව අඩුම ගානේ අර PCR ටෙස්ට් අර මම කිව්වාගේ ඒ රටෙන් කරගෙන එන රිපෝට් එක මේ රටේදී තහවුරු කරගෙන සංචාරකින් එන්න අවස්ථාව සලසමු. කරුණාය ගුවන්තොටුපළ ඇරලා සංචාරක ගෙන්නනට වැඩිය අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ මත්තල ගුවන්තොටුපළ තියෙන අපේ මහින්ද රාජපක්ෂ මහත්තුමා හද ලංකාවට ගේන විදේශිකයන් සියලුම දෙනා මත්තල ගුවන්තොටුපළට ගෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කේ වෙරළ තීරේ දික්වැල්ලේ ඉඳලා යාල්තරගම් විශාල හෝටල් ප්‍රමාණයක් මහ පරිමාණයේ සුළුපනි බානේ හෝටල් තියෙනවා. ඒ හෝටල් වලට PCR කරලා දින 14ක් ඒ හෝටල් වල කාලය ගත කරලා දු తీරයට යන්න පුළුවන් විදිහට අවශ්‍ය විදිහට පහසුකම් තියෙනවා. පැෂන් ගෙඩිය විකුණන ආදරණීය අම්මා, පන්තොප්පිය විකුණන ආදරණීය තාත්තගේ ඉඳලා සංචාරකයින්ට මග පෙන්වන්න සහ මහා පරිමාණයේ සහ සුළු පරිමාණයේ සියලුම ව්‍යාපාරිකයින් අද ඉතාමත්ම අසරණ තත්වයකට පත් වෙලා ගරු මුළුසුනේ ඉන්න මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම කටුනායක ගුවන්තොටුපළ ගරු ඇමතුමා තියෙන්නේ මගේ දිස්ත්‍රික්කේ. මේ අවස්ථාවේදී අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න කුලීරත රියදුරන් ටැක්සි සර්විස් කරන ඒ රියදුරන් අද වෙන විට ආදායමක් නැතුව ඒ අය බොහොම අශීරුතාවෙන් සිටින් ඉල්ලා හිටිනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා ගරු ඇමතුමනි, මේ සංචාරක ශේෂ්‍යයේ ඉන්න අයට මේ කාල සීමා මේ මාසේ මේ දවස් දෙක තුනවත් යම්කිසි සහනයක් ලබා දෙන්න ඒ අයට මේ නත්තල සමරන්නවත් කියන ඉල්ලීම මම මේ අවස්ථාවේදී කරනවා. ඒ සබතුමා කියපු දේ ඇත්ත. අපි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාවත් මේ ගැන දැනුවත් කරලා ලබා දෙන්න පුළුවන් සහන උපරිම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔබතුමාට කියන්න කැමතියි.